Piru FM. Mati Rul. புராயிட்டா புராயிட்டா மேக்கா இட்டகேனா நிதி நேது புராயிட்டா राजकारी विलावे हिटगेन बुदियंद अयो ओबतुमा दन्ने ने एके आतल्लेक एकम वीडियोक वत अंगलक यान्नी बे पट्ट ट्रैफिक एक ओ असगरतोला असो पेट्रोल नेतु नन्न वेला अम्मापा पेट्रोल हेगीवे ने ने वेरदुना तनगोला तनगोला ओम हरि मुनु नगरम एकम ट्रैफिक जाम बटर एकक वेला ओ एहेन होन गहनवा मेहेन होन गहनवा हरिद ए असे मम्मा पप्पा नला पिमिना यक मुनु दागिन पनिनवा एकम विकारयै आतल खान देकेन बेरेनवा ओन्न वत हिम पेंगिरी कोलु नामेक वगे पेन्ना एमेद्दट एमद हा अवुरुद्दे देक पारेनी एकै बोले कामुं वेदगत निलयक दरन वयस मुहुकुरा गिय वयो वृद्ध पुरोहितेक अम्मा माटे ई बव देनुनिमत नेनी मन हितुए मन ताम टीनेज अनमैरिड सिंगल बॉय केनी ओन्न बलन्न ओके सिंगल बॉय सिंगल बॉय हो सिंगल बॉय नेमेई बॉस सिंगल इदी बॉय ओय ओकेनी करेनी बेरी अडुगाने सीजनेबल फन एकक वक गन्न देन्ने नी अम्मा पा ओ सीजनेबल फन एकनी सीजनेबल फन नेमेई दैन सीवेनी दैन ओय अति जोगी नेटु अतियत तिस्से एहेमई मोनवाद अद अपट पसिदलन्नट तियन नडु हबादिय को गनिम बलन्ट रेडी हरियक म तियन्ने मे ट्रैफिक नडु अन्ने एकई वे ट्रैफिक नडु एहेमई ऐ उत्सव समये बीला लाइसेंस नेतु गिहिं अहुइच नडुद ने ने बीला गिहिं नेमई एना एना लाइसेंस नेतु ने लाइसेंस तिबिले तीनवा एना मार्ग नीति काडला ने ने मार्ग नीति काडलत ने एना अहवल उलव्वकड दे मिनिसुन अल्लला तियन्ने वाहन पदोपु एउ होंडट गिहिं तीनवा हा अपे पारे हिटपु ट्रैफिक हेवाय तमै बीला इंदला तियन्ने इदे इदिन डक्क डक्क गाड नडु मार्ग नीति वाला चोदना राजकार्यवे मधुत अवस्थावक वाहने फिरलीला मधुत पीप पार दिगे रोल लीला यद्दी पीप मूडी अरला तीनवा इतनी गिहिं तीनवा अपे हेवा पन्निया गहुआ कट्टी एकतुला पीप हिंदनका नहीं कटी दिएला ने अर पेरलीच मधुत पीप हटिन गोस गोस गाले एलियट एन मधुत अत दिएला वलक्कन्न गिहिल्ला ඇඟිලි අතරින් සුරු සුරුස් ගාලා විදින කොටස අපේ හේවායන්ගේ කට ඇතුළට ගිහින් තියෙන බලෙන්ම
නැතුව මේ අපේ හේවා පන්නය මදුහිත පීප්පේ ගාවින් පැදුරක් කියලාගෙන බයිට් ගෙන්නගෙන වීදුරු ගෙන්නගෙන ගැහුව නෙමෙයි කුණු වෙන්න. ජී එහෙම කල්ලවද අපේ හේවායෝ? ආව්. අපේ හේවායෝ ඇඟලිය අතරින් ආපු මදුහිත කටේ ගෑවිද්දි ඌ ඌ කියලා කියලා ගහලා తీරුව කිව්වාම. ඈ? ඕ කොහෙද? අර පීප්පෙන් විදින මදුහිත පාර කඩාගෙන කෙලින්ම හේවායන්ගේ බඩටම ගිහිල්ලානේ බලන්නකෝ ඉතින් මේවා හැ? දැන් ඔය බිම පෙරලිච්ච මදුහිත පීප්පෙන් එළියට විදින මදුහිත අත තියලා නවත්තන්න නැතුව එළියට යන්න හැරියනම් අවරයිනේ මොන කෙහෙම්මලකටද ඕක අත තියලා වහන්න ගියේ හරියට නිකන් අතිහාර කාර්යයට අඹුඩ ගැස්සුවා වගේ ඈ දෙහිනි නරින්ද්‍රයනි මහපාරේ මදුහිත පීප්පය පෙරලිලා මදුහිත ගෝහ ගොස ගාලා ගලාගෙන එද්දි පරිසර හිතකාමී හේවාය කොහොමද බලාගෙන ඉන්නේ ඉතින් බැලුවා අත තියලා හරි ලීක් එක වහන්න පුළුවන්ද කියලා ඕක යුනි අත නෙමෙයි ඔළුව වන්න තිබ්බේ ඔළුව කියන්නේ ඉතින් මොකටද ඔළුවත් උබලා තියෙනවා මදුහිත පීප්පේ ලීක් එක නවතීද බලන්න ඒකෙන් තමයි හුඟ දිනෙකට ඔරේ මන්දම් වෙන්න වෙදිලා තියෙන්නේ ඕක මං කිව්වා කියලා කියන්නේ බා ඈ පුරා ඉතින් බා මතක තියාගනින් එහෙමයි නරේන්ද්‍රයානේ නී මතක තියාගත්තා මොකද්ද ඈ මොකටද මීට පස්සේ පාරේ ට්‍රැෆික් වැඩ වලට හේවායෝ යවනකොට ඇල් වතුරවත් බොන්නේ නැති හේවායෝ යවන්න මතක තියාගනින් තේරුණාද ඇල් වතුරවත් බොන්නේ නැති අය තමයි ඔය යවලා තියෙන්නේ ඒකනේ ඇල් වතුර වෙනුවට ඇල්කොහොල් බීලා තියෙන්නේ සෝරි සෝරි බීලා නෙමෙයි පෙවිලා 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 තිබ්බෝ ඈ බොල මගේ හේවා පන්නයක් මහ දවාලේ මහමග පීප්පයක් බදාගෙන බොනකොට නෙමෙයි පෙවෙනකොට මගුල පෙවෙනකොට කියමුකෝ ඔහම මහමග දෙනෝදාහක් බලාගෙන ඉඳද්දි බයිට් එකක්වත් නැතුව පෙවෙනකොට ඔව් බයිට් තිබ්බ මේ පිටර ඔමලට් එතකොට ඩෙවල් ද අරවද මෙව්වද බලන්න එපේ මගුල් කී වගේ ඈ නෑ මොකක් නෑ මං කිව්වේ එහෙම තිබ්බනම් තමයි කැතේ උපත නේද ඒකයි මට පේන්නේ මේක උඹේ මොකක් හරි මගඩියක් පුරවහිත චී 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 නේ නේ මම ඌට මං කියන්නේ ඔය වැරදි කරන අයට නිසි දඬුවම් දෙන්නම ඕනි එහෙමද එහෙමයි එහෙමනම් පීප්පේ ලීක් එක වහන්න සම්බන්ධ වෙච්ච සියලුම හේවායන්ගේ වැඩසටහනක් කරපන් එතකොට ඒකම ඒ කරන්න යෙදුණු සත්ක්‍රියාව අගය කළා ආපහු ජොබ් එක දෙන්නද මොකද සත්ක්‍රියාව ඒකෙන් බලෙන් ප්‍රවුණට ගියේ සත්ක්‍රියාවකටනේ සත්ක්‍රියාවකට ගියා නම් කට තද කරගෙන ඒ ගිය වැඩේ කරන්න එපැයි මොකටද ඇඟිලි අතරින් විදින ඇල්කොහොල් බඩට යනකම් කට අරන් හිටියේ ඒක තමයි මාත් ඕක කිව්වා උන්ට කොයි වෙලේද උඹ කිව්වේ ඇයි උන් මට මගදී හම්බ වුණානේ ඔය සිද්ධිය වෙන වෙලාවේ සෝඩායි බයිටු ගේන්න ඇවිල්ලා ඉඳලා ඒකනේ ඈ පුරායිත උඹත් එක්ක බෑවන් ඒක තමයි මොකද ඒක තමයි උඹත් එක්ක බෑ නයෝ මීහරකෝ එහෙමයි මම කිව්වේ උඹත් එක්ක බෑ කියලායි මම මොකද මට කියන්නේ මං කියන්නේ උඹත් එක්ක බෑ කියලා තමයි මීහරකෝ සෝරි සෝරි නරේන්ද්‍රයන්නේ සෝරි මට මේ නිදිමතට පටල වෙනවා ඒකයි සමා වෙන්න උඹ කොහරබ ගන්දර කුකුලට එන්න ගියන් කුකුලෝ කුකුකෝ අම්මා කුකුලෝ කුක්කුකෝ මොකද පුරා බොට නරේන්ද්‍රයා කතා කරනවා එමෙ උඹ උත්සව සමයේ තැන් තැන් වල හොරේ මියුසික් දෙන්න ගියේ එක නරේන්ද්‍රයාට මාට්ටු වෙලා ඔන්න මං ෂේප් එකක් දැම්ම හරිද ආ මොනව හරි අගොත් කියපන් මං එහෙම කළේ නෑ කියලා ඈ එමෙ හව මියුසික් දෙන්න ගියාද කියලා නෑ ඉතින් අහන්න කලියම කියන එක හොඳයිනේ ඕන් ඒකයි එහෙමද එහෙමයි බොය එතකොට පහුගිය දවස්වල පේන්න නොහිටිය මොකෝ මේ මම්මගේ කණ්ඩායමත් එක්ක වැටි ගී ගැයුවනේ ඕන් එහෙමද එහෙමයි ඉතින් දෙනක වට වෙලා ආන් උන්නද වැටි ගී ඔහෙ නෑ කොල්ල කොංග ගහලා බයිලා කියනේ වහන්න නම් හෝ සෙනග මගේ ගාවිටි වැටි ගී කියන දෙන්න තුන් දෙනා විතරයිනේ ඕන්
පුරාහිතා සුරනරේන්ද්‍රය අදිනි මේ කුකුලා ඇතුළු කණ්ඩායම බැතිගේ ගායනා කරද්දි අහන් ඉන්න කවුරුත් ආවේ නැහැයි කියන්නේ ඇත්තද කවුද කියන්නේ අම්මෝ කුකුලාගේ බැතිගේ අහනේ සෙනඟ පොරකකා ආවේ එහෙනම් මේ කියන්නේ කවුරක් ආවේ නැත කියලා බරු මේකගේ මාර සෙනඟක් කිව්වෝ ඈ අන්දෝ මේකට අත්තනට කැවිලවද්ද නරේන්ද්‍රයන්නි කුකුල බැතිගේ ගයද්දි මහා ජනගංගාවක් කම්මුලේ අත තියාගෙන බලාගෙන හිටියේ අනේ අම්මේ මොකද්ද මේ වෙන විපත කියලා අම්මපා තමුන් කොහමද කුකුල ඔය බැතිගේ ගායනා කොලේ මම ඉතින් රාග දාලා නියම සප්තස්වර රසාලිප්ත වන ආකාරයට මහා සංගීත සම්ධ්වනියක් කළා ඕ ඒක තමයි මිනිස්සු කම්මුලේ අත තියාගෙන බලාගෙන ඉන්නේ නැත්තේ මොකද්ද මේ විපත කියලා කොහොම හරි නරේන්ද්‍රයනි අපේ කුකුලා එක ගීයක පළවෙනි පදයට එන්න ප්‍රය භාගයක් රාගයක් දා අම්මපා නැත කුකුලෝ එහෙම වැඩ දාලා මං කිව්වේ ඔන් ඔව් කොහොම හරි මියා සින්දුව පටන් ගන්න තැන ඉඳන් පළවෙනි පදයට එන්න කලින් ජනතාව තොරන් දෙකක් තුනක් විතර බලලා වටේ ගිහින් තමයි ඇවිත් හිටියේ ඉතින් එහෙම හරි සෙනඟ උන්නා නම් මේක මේ කවුරුත් ආවේ නැයි කියන්නේ සින්දු අහන්න එහෙමකෝ සින්දුව වදලත් මන් දන්නේ කොහොම හරි මිනිස්සු ඇවිදලා ඇවිදලා දන්සල් කාලා අච්චාරු කාලා සරුව බීන ඔක්කොම ලොන්ත පෝල් ගහින ඇවිල්ලා නිදාගත්ත කුකුලගේ බැතිගී කියන තැන තමයි එහෙම ආ මං කුකුලෝ බ කොහම අයියෝ රාගෙට ගායනා කරවුවේ මං ගයන්නේ යෝ ආ ගයලා පෙන්නහන් වේ දේ වේ මේ මේ නේ වේ වේ මේ පුරාහිත එහෙමයි මෝ සින්දුවේ පළවෙනි පදයට එන්න කලින් අපිට ඉතුරු නඩු ටික අහලා ඉවර කළ හැකි ඔ ඉන්නකම ෆයිල් කවර ටික අරන් එන්න ආ ඔය තාම පළවෙනි පදේ ඕක මං හිතන්නේ තව වරු දෙකක්වත් අදිනවා අවසර සුරන් නරේන්ද්‍රයන්නි ඔබතුමා මුණ ගැහෙන්න කවුද දන්නේ මේ වාව් වාව් ඔව් අවසර සුරන් නරේන්ද්‍රයන්නි කියලා එක දිගට කියෝගෙන කියෝගෙන යන්නේ මම තාම බොට අවසර දුන්නේ නැහනේ ඉතින් ඒක තමයි අවසර දියන්කෝ ඈ මොකද නෑ නෑ අවසර දෙවව දරන්නකෝ අන්නේ ගයි දැන් ගියාපන් දැන්වත් හරිද සුවර් නේද නැත්තම් ඊළඟට ආයෙත් මගදී කතාව සුරන් නරේන්ද්‍රය කියලා බලන්න පොල්ලක් අරන් ගහනවා කුඩු වෙන්න නෑ නෑ සෝරි සෝරි මොනවද මොනවද වන්දප්පා ඊරේ මේ සෝඩා කලවම් වුණාම දිද බන්දන්නේ ඒකයි බොල පිංගුත්තර බේබදු පූජිත ගෙවලයෝ එහෙමයිෝ Taman කතා කරන්නේ කාටද මේ ප්‍රාන්තේ පාලක සුරන් නරේන්ද්‍රයාටද නැත්තම් හොර කටප් ගුබ්බෑයි මේ දෙගිඩි යහළුවෙකුටද හැබැයිදම කාටද අද මොකක්දරි ලොකු අවුලක් තියෙනවා අම්මපා ආහරි අද උදේ පාන්දර ප්‍රෙෂර් පෙත්තත් එක්ක බොන මදු විත වීදුරුව බොන්න බැරි වුණානි ඒකනේ මේ මීටරේ අවුට් වෙලා තියන්නේ අම්මේ මූත් එක නම් බෑ අප්පා ඒක තමයි මං කියන්නේ මූත් එක බෑ තමයි නෑ මං කියන්නේ බෑ ඒක අයියෝ ආපු වයිඩේ කියන්න බැරි වුණානි අර කවුද මන්ද ලේඩිස් ගෑනු කෙනෙක් ඇවිත් ඉන්නව ඔබතුමා බැහැ දකින්න ලේඩිස් ගෑනු කෙනෙක් ඕ ඈවා ලේඩිස් ගෑනු නැතුව ජෙන්ටල්මන් ගෑනුත් ඉන්නවද නැත්තම් දැන් ඔන්න අපේ වයිෆ් නියම ජෙන්ටල්මන් ගෑනු ආ වෙන්නේ නැති ඉතින් බොගේ ගෙදර ඉතින් ගෑණිනේ මිනිහා දැන් කවුද ඇවිත් ඉන්නේ මාව බැහැ දකින්න ඔන්න ඔය මොකද්ද මන්ද මේ ලවුට කිචා ප්‍රාන්තක නරේන්ද්‍රයාගේ අග පිසවලු මොකද ඇවිත් ඉන්නේ කවුද දන්නේ ඉතින් ඇහුවට කියන්නේ නැණි ආ ඒකයි මේ උඹ ඩෝන්ට් කෙයාර් කතා කරන්නේ නේද දැන් මේකයි මම මෙතන ඔබතුමාගේ අග්‍ර පුරෝහිතයා මම ගින් ඒ ඇවිත් ඉන්න අම්මන්ටගේ මොකටද ඇවිත් ඉන්න කාරණාව කියලා ඇහුවාම මාව කෙයාර් කරන්නේ නැතුව මට කියන්නේ නැතුව ඉන්නවනම් මම මොනක් හැම්මලකටද එයාව කෙයාර් කරන්නේ හරි හරි දැන් කවුරු වුණත් කාගේ හරි නරේන්ද්‍රයේගේ අගවිසවක්නේ ඈ VIP ලේඩිස් කෙනෙක්නේ දැන් කොච්චර වෙලාද ඇවිල්ලා කොච්චර හරි ඔබතුමාව මුණ ගැහෙන්න ඕනි කියලා වද දෙනවා අපට කාරණාව කියන්නේ අන්නේ කයිෝ හරි බං මං ඇහුවේ කොච්චර වෙලාද ඇවිල්ලා ඇවිල්ලා නම් දැන් සුමානියක් විතර වෙනවා ඈ ඔව් ඈ බොල ඈ සුමානියක් තිස්සේ මාලිගාවේ දොරටුව ගාව හිටියද ඒ වැදගත් දේවින්නාන්ති ඈ දොරටුව ගාව කිව්වට දොරටුව ගාවවත් නෙමෙයි ඈ දවස් දෙක තුන යනකොට දොරටු පාලයව රවට්ටගෙන රැට උන්ගේ ගෙදර හිටියේ ඈ දවල්ට දොරටුව ගාවදී
තියෙනවා. දැන් සතිය තිස්සේ. හෝ. අම්මපා මෙච්චර දෙයක් වෙලා බොවමට ඉම්පෝන් කළේ නැත්තේ මොකෝ? අර කීයේ කට වැඩිනේ. මම කියාගලෙත් නෑනේ අනිගනේ. ඉතින් වටේවල ගත්තා. කැන්දගෙන වරේ හනිකට. කැන්දන් එන්නේ යා මගේ ෆවුලෙද? එක් කරගෙන ඉන්නම් ඕන්නම්. එයි අප්පා. උන්ගේ සිටියේ මේ ඉර නැගි නොවිතරයි හැන්දෑවට ඉර ලාක්කුවේ දානවා අන්නේමනි නාරි හරි බූසිතියන් දෙපාර්තමේන්තුව වහලා දාලා එතන තෝසෙකඩයක් දාන්න ටෙන්ඩර් ගැඳවපන් එහෙමයි හරි දැන් එතකොට මේ දේවින්නාංශේ දීලාදපම් ප්‍රාන්තේ කාගේ අගවිසවද කිව්වේ පුප්පසිය නරේන්ද්‍රගේ අගවිසව පුප්පසිය නරේන්ද්‍රය හරි හරි දැන් එතකොට ඔබතුමියගේ නම කොහොමයි ඔයගේ නම සෙවෙන්දරා මොනදා දරා සෙවෙන්දරා ආ සෙවෙන්දරා අර සෙවෙන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සරි ඔබේ ගතයි සිතයි වෙලාට තරේ තරරරර ඔබයි බලන්නේ ඔබයි බලන්නේ ඔබයි බලන්නේ ඒ කියන්නේ වටිටම ඇබා ඔය පුප්පුසිය කාර්ය තාම ජීවතුන් අතර ඉන්නවද මේ ඇහුවට තරහ වෙන්න එපා සැවැන්දරා දේවි නේ මොකද තරහ වෙන්නේ දැන් එතකොට ඔය පුප්පුසිය හාදේ කවුද අපේ නරේන්ද්‍රයත් එක්ක සන්තෝෂෙන් ඉන්නව නේද ඕ අපි දෙන්න හොන්දේ සමගින් සමාදානේ සතුටින් ඉන්නවා අනේච්චරයි ආ හොඳයි දැන් එතකොට ඔබතුමිය මෙහි සැපත් තුනේ මොකද කියන්ටකෝ ඔබතුමා කැමති නම් අපි දීලෙද්ද ප්‍රාන්තයටත් කෙරගන්න මම සපෝට් කරන්නම් ඒ කියන්නේ මේ තමන්ගේ මිනිහව යටත් කරගන්න ගෑණි සපෝට් කරනවා අන්න අදහන්න ඕන ගෑනු පුරෝහිත එහෙමයි කඩපන් ඉස්තරම්ම සැම්පේන බෝතලයක් අපට සෞදිය පුරන්ට සෞදිය බැරි නම් ඩුබායි පිරුවත් මට කමක් නෑ මට නම් දැන් කොත්තමලියක් බොන්න බෑ අන්නේ අයියෝ බෝ මම කියන දේ කරපන් මේ ඉතින් සැවැන්දරා මිහිරිය ඔබ කිව්වේ කුමක්ද මං කියන්නේ අපේ හස්බන්ඩ් නරේන්ද්‍රගේ ප්‍රාන්තේ අටත් කරගෙන ඔබතුමා ඒ ප්‍රාන්ත පාලනේ මේ ගිනිගම් ප්‍රාන්තෙටම යා කරගන්න කියලා ආව්වා ඉතින් ඔය කියන තරම් සුන්දර නෑනේ ඈ ඒකෝ කරන්න ගියාම බෑ බලන්න ඇත් අස්ත්‍รีย පාබල හමුදාවෝ ගෙනියන්ට ඕනේ ගේම ඉල්ලන්ට ඕනේ ඊට පස්සේ දෙපාර්ශවයේ ගුටි කෙල ගන්නට ඕනේ ඈ උන් දිනුවත් අපේ ප්‍රාන්තේ උන්ට යනවා අපි දිනුවත් උන්නේ ප්‍රාන්තේ අපිට එනවා බැරි වෙලාවත් ටයිටයි උනොත් ටයිටයි උනොත් මොකුත් නෑ ඉතින් අකුලගෙන උන් එහෙම් පල්ලම් බහිනවා අපි මෙහෙම් පල්ලම් බහිනවා එහෙම නෙමෙයිනි ඔය බයිනේ තු සීනවර මාලිගාව වටලන්නේ ඔගලංගේ ඊට පස්සේ අපේ හස්බන්ඩ් නරේන්ද්‍රේ එක්ක සැටන මං කරන්නම් මල් තියලා උදේ හවස වඳින්න ඕන ගෑනු හැබැයිට ඔයා තමන්ගේ මිනිහත් එක්ක හටන් කරන්ට හටන් ශිල්පය කඩු ශිල්පේ හැම දන්නවද ඒ මොකවත් තෝන්නේ යන්නේ ඈ ඔයාලා මාලිගේ වටලලා මට බෑකප් එක දෙන්නකෝ ඔය අර සැටන් මේ සැටන් ඒව මොකවත් තෝන්නේ අපේ මිනිහට ගැඩොල් භාගකින් දීලා දෙන්නම්කො මං එතනම පත බෑවෙන්න මං දන්නවනේ අපේ මිනිහගේ තරම එතකොට දීලාදපම් ප්‍රාන්තේ මහලකුවට නරේන්ද්‍ර කන් කරන්නේ ගඩොල් භාගෙකින් ගහලා වට්ටන්න පුළුවන් තරමේ පොරද්ද දීලාදපම් ප්‍රාන්තේ විතරක් නෙවෙයි නරේන්ද්‍රයානේනි ඈ දැන් ඔබතුමාට උනත් හරියට ඔලු කට්ටට දීලාද්දොත් ගඩොල් භාගයක් ඕන්නේ නිකන් කැටපෝල් එකකට දාන තුන් කාලේ කලු කල් කැල්ලත් ඇතිනේ පුරාහිත එහෙමයි කට තිබ්බ පලියට නිකන් පදපද නොගා හිටු එහෙමයි මම කැටපෝල් පාරකින් බිම දාන්න පුළුවන් පගර නැත්තේද ඈ මම මහා බල සම්පන්න තේජෝ බල පරාක්‍රම නරේන්ද්‍රයෙක් හරි හරි ඉතින් බැලුමට උනත් වැඩි හුලං ගහන්න එපා පිපිරලා මැරේ යන්නේ ගයි මම මේ කියන්නේ ඉතින් දේවිය දැන් කවද්ද අපි ඔයාගේ ස්වාමි පුරුෂයාට ගේම දෙන්න යන්නේ මෙහෙමයි යන්නේ
අපේ හස්බන්ඩ් නරේන්ද්‍රයා ඉතින් කොයි වෙලාවෙත් ඇලර්ට් එකේ තමයි ඉන්නේ. හා මොකද මිනිහා සින්දුවක් අහන්නවත් ටෙලි නාට්‍යයක්වත් බලන්නේ නෑනේ මොකවත් නේ. ආ ඕ ඉංගන බොරක් නේ. කිසි කලාවක් නැද්ද ඇගේ මිනිහාගේ. ඒකනේ මම ඔය හොයාගෙන ආවේ. ඈ මිනිහා තනිකර මුඩුමයි. කොයි වෙලාවෙත් ආස පොලව ගැටලන්න කල්පනා කරනවා මිස මෙලෝ කලාවක් නෑ ඇගේ. එහෙමනම් ඔය කියන විදිහට ගඩොල් බාගකින් වත්තන්න බැරි වෙයි මිනිහව. ඈත තියා අර අලින්ට විදින නිර්වින්දන වගේම විදින්ද වෙයි මං හිතන්නේ. ඇලරෙන්ද්‍රයාදනි. ඈ දැන් ඔය අපේ ගිනිගම් ප්‍රාන්ත ප්‍රශ්න ටික සැටල් කරගන්න බැරුව ඉන්නේද්දී ආවල් කෙංගෙඩියකටද ඔය ජීලාද බම් ප්‍රාන්ති අල්ලන්න යන්න හදන්නේ? කවුද මේ පුරෝහිත? මෙයාට කිසිම ධනාත්මක සිතුවිල්ලක් නැහෙනි. වව් මේක තනිකර ඍණාත්මක ලපටි බම්පම්. ඉතින් මොකටද මේක පුරෝහිත කමේ තියන් ඉන්නේ? අපේ එකනන මෙලකට පයින් ගාලා දෙොට්ටි දාලා. එහෙමද? එහෙනම් මචෝ මේක කියන එක අහලා ඔය ගින්නට පැනපන් ඈ. එහෙ ඉන්නේ මටත් වඩා පවර්ෆුල් පුරෝහිතෙක් නං. ඔබතුමා සීනාව අරන් බෝඩර් පනිනකොටම ගහයි ලෙල්ල හුටන් වෙන්න ආන්න බලන්නකො. අනේ මියත් එක කරන ප්‍රාන්ත හට. මියා මහත් කැරණියක් අනේ. හරි 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 ඒක මම බලා ගන්නම්කො. ඒ හටන් ඈ පුරෝහිත. එහෙමයි. දැන් අපි කවද විතරද යන්නේ මේ දීලාදපම් ප්‍රාන්තයට කරගන්න? අනේ අම්මේ ඔබතුමාට විකාරද? ඔය දීලාදපම් ප්‍රාන්ත සේනාව මොනතරම් පවර්ෆුල්ද කියලා කවුද දන්නේ? නිකන් දුවන කෝච්චි වලට බෙල්ල තියන්නේ නැතුව ඔන්න හැම ඉන්න. එහම නිකන් සිල්ලරට හිතන්නේ නැතුව ටිකක් හිතපන්කො හෝල්සේල් ගන්නට. අනේ මේ මං පුරෝහිතකම් කරගෙන ඉන්නම්. ඔය හෝල්සේල් ගන්නට ගුටි ගන්න මට බෑ. නිකමට හිතපන් පුරෝහිත. ඔය දීලාදපම් ප්‍රාන්ත යට කරගත්තොත් අපට ප්‍රාන්තම දෙකයි. මාලිගාම දෙකයි. සේනාවල්ම දෙකයි. අන්ලිමිටඩ් තක්පුරම දෙකයි. ඒක තමයි මට මුලටම කියන්න ඕනකම තිබ්බේ. අර සදාචාරයට හරි නැති හින්දා උඹට කියන්න ඇරිය මම. මං දන්නවනේ ඉතින් ඔබතුමාගේ අල්ලන්න ඕන නිලේ. ඕකයි කියන්නේ. ඒක තමයි. හරි. මොකෝ කියන්නේ? එහෙනම් දීලාදපම් ප්‍රාන්තෙට දීලා අදිමුද සුන්නත් දෝවිලි වෙන්න. අනේ අම්මේ මේකගේ මොලේ කොහෙද මන්නන්නේ? ඔහොම ඉතින් අවුරුද්දකට කනාමුට්ටි ගහනවා වගේ ප්‍රාන්තයකට කඩාපනින්න පුළුවන් ද නරේන්ද්‍රයාදනි? කලම් බැරි. ටිකක් ප්ලෑන් කරලා වැඩක් දෙමු. ඕවා මේ බොන ගමන් කතා කරන්න ඕන ප්‍රශ්නේ. දැන් බෝ කියන්නේ යුද්ධෙට කලින් බීලා හිටිමු කියලාද? ඔව් එහේ මීට කතා කරමු සෙට් වෙන ගමන්. ඕ මේ බේබද්දෝ. ඇයි මචං? බල මේක වැඩගත් නරේන්ද්‍ර ප්‍රාන්තික සාකච්ඡාවක්. මෙතනදී ගන්න තියෙන්නේ හෙන රිස්ක් එකක්. බෙල්ල කඩලා යන ගේමක් මේක. ඒක තමයි මං බොන ගමන් කතා කරමු කියලා කිව්වේ. සෝරි නෙමෙයි මේ හුරන් නරේන්ද්‍ර යන්නේ නියෝ. ඔත් එක ලෑබන් මේ රටන කරන්ට. බෝ මං කියන විදියට කොරාපන්. හරි හරි කියන්නකෝ. විනාශ වෙන්නත් ක්‍රමයක් තියෙන්න බෑ මිනිහෙකුට. මිනිහෙකුට? මම එසේ මෙසේ මිනිහෙක්ද බොල? මම සුරන් නරේන්ද්‍රයා. ඒක දැනගන්න. හරි හරි දැනුයි දැනගත්තේ. ඉතින් දැන් මොකද්ද මං කරන්න ඕනේ? බෝ සේනාව සංවිධානය කරපන්. බේ ඔය සටකපට මොලේ පාවිච්චි කරලා දීලා ඇදපම් ප්‍රාන්තේ පුප්පුසිය නරේන්ද්‍රයාගේ හිතේසි වන්තයින්ව බේදවින්න කරපන් හේට්ටම කලින්. මං කොහොමද ඒක කරන්නේ? දැන් ඔය උඹ මේ අපට කරන්නේ. ඒ විදිහට එහෙත් ඕක කරපන්. අන්න දැක්කද? කුකුල් වසරුත් බේතකට ඕන වෙනවා කියන්නේ ඕක තමයි. අරි අරි පණ්ඩිත ගන්තියෙදි මං කිව්වා විදියට කරපන්. දැන් කොයි වෙලාවටද ගේමට බහින්නේ? ඒක මම වෙලාවට බොට කියන්න. එතකන් මේ ගැන කටේ කෙල විඳක් හොලවන්න එපා. සුරෙන්දරි ඉන්ද්‍රයන්නි. ඈ තව මං අපේ හස්බන්ඩ් නරේන්ද්‍රයාගේ දුර්වලතෙන් ටික ඔක්කොම කියලා දෙන්න. අන්නේ ඔය දෙන්නේ පුරෝහිත. එහෙමයි. අන්නේ දුර්වලතෙන් ටික හරියටම සනිටුහන් කරගනි. එහෙමයි. මේ පුරාහිත. එහෙමයි. මේ වරෙන්. ආ මොකෝ. අර සැවැන්දරා සුගන්දිණීට එකමඩේ සංලෑත්ති කොල්ල දුන්නද උඹ? ඔව් ඔබතුමාගේ සිරියංගමඩාවට අල්ලපු කාමරේ ලෑස්ති කරා.
දැන් මෙන්න මේ ටික මතක තියාගනින්. ඒ අම්මන්ඩි පෙන්නලා දීපු අර පුප්පුසිය නරේන්ද්‍රයාගේ දුර්වල තැන් තියෙන්නේ. ඒව දුර්වලයි කිව්වට ඒව තමයි පුප්පුසිය කාර්යයේ ප්‍රබලම තැන් කියන එක විතරක් මතක තියාගනි. ආව්. ඊගාවට මේ යුද්ධේ කරලා අපට දිනන්න ඕනේ නම් සේර තම කලියෙන් අර සැවැන්දරා අම්මන්ඩිව කූඩු කරපන්. No date, nobody contact, no communication. ඉමුකු යානි ඔබතුමාට සපෝට් එකට මේ යෝජනාව ගෙනාවේ. කවුද වන් දන්නේ පුප්පුසිය කාර්යා මගේ ප්‍රාන්තය අල්ලගන්න ගෑණියක් වයින් කොල්ල ඇව්වද කියන්ට. ඒකටම ගලි ඒකව කූඩු කරපන්. අම්මා මම බූරුවෙක් කියලා හිතන් හිටියද ඔබතුමා පට්ට වැද්දනේ. කාද බලප බූරුව කිව්වේ. අනේ අනේ සමාවෙන්න මං ඒක මටම කියාගත්තා. පුරහිත. ඇයි මචං? අනේ සුරන් නරේන්ද්‍රයා වා කොයි ලෝකෙද ඉන්නේ? උඹ ඉන්න ලෝකෙම තමයි. ආ නෑ සෝරි. මන්තුමා ඉන්න ලෝකෙම තමයි. මන්තුමා? නේ නේ ඔබතුමා ඔබතුමා. බොල පුරෝහිත. එහෙමයි. අපි දැන් හුඟ කාලෙකින් බාලක් නැටුවේ නෑ නේද බාලක්? හුඟ කාලෙකින් බාලක් නැටුවේ නෑ. අනේ අනේ අනේ. අපේ ප්‍රාන්තෙ මිනිස්සු හිතන් ඉන්නේ ඔබතුමා ඩේලි බාල් නටනවා කියලා අම්මා පහයි. ඩේලි බාල් නටන්නේ කොහමද බල? මම මෙතන හිත ගිනි අරන් දෙපිට විලක්කුව බැඳ යකදුරා වගේ නරේන්ද තාන්තික ප්‍රශ්න විසඳනවා. මට මෙතන බාල් නටන්න තියා අනාගත බත් කට කටේ දාගන්න වෙලාවක් තියෙනවද? ඒකත් ඇන්දේ මම දන්නේ නෑ. කොහොම හරි ගිනිගම් ප්‍රාන්තෙ වැසියෝ නම් හිතන් ඉන්නේ ඔබතුමා ඩේලි බාල් නටනවා කියලා තමයි. බෝ තමයි එහෙම කට කතා වතුරවල ඇත්තේ. අනේ මන්නේ නේ ඔය කුජීත වෙන කරන්නේ අම්මා බාපෝ. නෑ නෑ. ඒකෙන් කාරි නෑ. අපි බාලක් නටමුද? නිකන් හිතට ප්‍රීතියක් ඇති වෙන්නත් එක්ක. ඔබතුමාට ඕනේ නම් ඉතින් නටමු. මට නම් ඉතින් ඔය බාල් දැහැට පේන්න බෑනේ අම්මා බාපෝ. අර මොකද වගේ? මේ ගිනිගම් ප්‍රාන්තේ වැසියෝ ජීවත් වෙන්නේ කෑලි මූට්ටු කල්ලා. එහෙව් අවදියේ අපි බාල් නටන එක හරි නෑ නෝ. කොහෙද බල මගේ ප්‍රාන්තේ වැසියෝ කෑලි මුට්ටු කොල ජීවත් වෙන්නේ. ඔය යසාගේට දවසට හතර වේල කාලා ඇඳලා පිචර් එහෙම බලලා ඔය ඉන්නේ. ඒ පිචර් බලන්නේ බඩගින්නටනේ. අනේ නිකයිටින් බඩගින්නට කොහෙද බම් පිචර් බලන්නේ. පිචර් හදන උන්නම් බඩගින්න මකා ගන්න පිචර් හදන බව පේනවා. එහෙම කියන්නේ. ඇයි පුරෝහිතයෝ දැන් හුඟක් හැදෙන පිචර් හෝල් එකට දාලා සති දෙක යනකොට ආගියතක් හොයාගන්න නැති වෙනවනේ. මං හිතන්නේ ඒව තමයි බඩගින්නට හදන පිචර්. එදා වේල පිචර්. හරි 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 ඒකයි නේද. හරි 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 මේ නරේන්ද්‍ර යන්නේ දැන් එහෙනම් බාලක් නැතන්න මාලිගාවේ බෝල් රූම් එක arrange කරන්නේ. අන්න හරි arrange කරපන්. දැන් එතකොට කාට කාටද බාල් නැතන්නේ ඉන්නේ invite කරන්නේ? තානාපතිවරුන්ට එපා. එපා. ප්‍රාන්ත පාලකවරුන්ට එපා. කොමසාරිස් වරුන්ට එපා. මහලේකම් වරුන්ට එපා. ගෑනුන්ට ආ ආ අයියෝ චිකේ 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 විදිලා ජය අම්ම පහපෝ. අයි මොකද කාන්තාවන්ට විතරද එතකොට ඔය බාල? නෑ නෑ පිරිමිත්තිතින් දෙතුන් දෙනෙක් ඔය හිටපු ආවේ. නමුත් අපි ෆස්ට් ප්‍රයොරිටි දෙන්න ඕනේ කාන්තාවන්ට. අහුයිති නරියට කුකුළු මිසක්ක වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් හරියන්නේ නෑ නේද? මොකක් හරි කිව්වල පුරෝහිත. බදන්නේ නෑ පුරෝහිත. ඔය අපේ සමාජයේ කාන්තාව ගෙවල් වල නිවාස අඩස්සියේ හිර වෙලා පුරුෂාදි පත්තියට අහු වෙලා හබයෝ පුරුෂ හින්තනයේ යට වෙලා එහෙමයි හිමිකම් ඇහිරිලා බොහොම දුක්බරවයි ඉන්නේ. ඉතින් ඒකට ඔබතුමාගේ පපුව කොත්තු රොටි තැටිය උඩට දාපු බටර් තලිය වගේ හොස් ගාලා වුණා නේද? ආහරි මන්දන්නා. ඉතින් මං කල්පනා කළා ඒ නිවාස අඩස්සියේ සිරවි සිටින අපේ කුල කාන්තාවන්ගෙන් තෝරාගත් පිරිසකට බාල නටන්න ආරාධනා කරන්ට. අරු 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 දැන් කොහොමද ඔය තෝරා ගැනීම කරන්නේ?
මොකුත් නැයි තින් අවුරුදු කුමාරි වගේ තරඟයක් කැඳවලා ඒකෙන් අවසන් සිය දෙනාට ඇතුළත් වන්නා වූ අයට බාලට ඉන්වයිට් කරමු හරි හරි නැතුව මේ දුක් විඳින කාන්තාවන් කෙරෙහි අනුකම්පා හිතිලා ලස්සන කැත බේදයකින් තොරව බාලට ගන්නව නෙමෙයි නේද මේ වස්සෝ එහෙමයි මේ හබන් සාලේ මැද තියෙන වාස්සිකේ දාන්නේ මල් නැතුව පොල් නෙමෙයි යන්නේ එක මතක තියාගන්න මං හිතුවා කැරකිලා කැරකිලා අන්තිමට වස්සා පොල් පැලේට කත තියයි කියන හරියටම හරිනේ ඇවුනේ ඒක හොඳයි අහිච්ච නැති එක මොකද හොඳ වස්සා කැරකිලා කැරකිලා පොල් පැලේට කත තියයි කියලා කිව්ව කතාවද ඒක ඇහුණා මට මේ මේ අපි දැන් බාලේ නැතුම ගැන කතා කරමුකෝ අර අවුරුදු කුමරිය වගේ ගෑනු ළමයි තෝරගෙන එයාලට ඉන්වයිට් කරනවා වෙන වෙන බගේ ඔළුව පලනවා ඒ මොකද ඒ අර බෝ කලින් කිව්ව ඕනේටි කතාවට හරි ඊළඟට අපි හොඳ බෑන් චූන් කාර්යොට් එකට එන්න කියන්ට ඕන ආ ඒක මම දන්නවා මම දන්න හොඳ බෑන් චූන් කාර්යෝ කට්ටියක් ඉන්නවා ගහනව රම්පෙට පොරි හෙලින් අම්මපා ආ කවුද ගල්බබුණු ආරච්චිලාගේ දොන් මාතුපීතු පාල ප්‍රමුඛ කේලම් පිටියේ රිම්පටපට බෑන් එක අම්මපා කේලම් පිටියේ රිම්පටපට බෑන් එක ආ කොහමද හොඳට ගහනවද කන පිනවෙන්න කන පිනවෙන්නේ නෙමේ පින කන මේ හැදිලි දවසක් උන් සම්පකාර පිටනේ මීසිකල් දෙකක් ගැහුවා අර පැවිලියන් එක හදන්න ආධාර පිනිස අම්මා පසින්දු දෙකයි ගැහුවේ පාරේ කොන්ක්‍රීට් දාන්නක නැතිව තුන් කාලේ කළු ගල් කියොප් 12 පාරේ ඉඳන් මීටර 500ක් එහා තිබ්බ සම්පකාර පිටනේට ට්‍රාන්ස්ෆර් කරා ලොරි නැතුව ගුවනින් අම්මා එච්චර සැරට ගැහුවද බං මොනවද කියන්නේ උනගත්ත කට්ටියට අම්මා ඉතින් එච්චර හොඳට ගැහුවනම් ඇයි ගල් ගැහුවේ කවුද ගල් ගැහුවා කිව්වේ ගල් ගැහුවා නෙමේ සම්පකාර පිට්ටනිය පැවිලියන් එක හදන්න ඕන ගන්න කොන්ක්‍රීට් ගල් ටික මහ ජනතාව ගානේ පරිත්‍යාග කළා ඕ අර පාද කොන්ක්‍රීට් දාන කෙනා තිබ්බ ගල් වලින් ඕ ඉතින් මහ ජනතාවගේ මුදල්නේ මහ ජනතාවට ඊතුන ඊතුන තැනට යවන්න පුළුවන් නේ ඕන වෙලාවක ඉතින් ගුවනින් යවුවා දැන් ඒ බෑන්ඩ් එකද මේ ගේන්න හදන්නේ ඔව් ඇයි හොඳ නැද්ද නෑ හොඳයි අපේ මේ බාල් නැතුමට නෙමෙයි උඹේ මලගමට ගෙන්න ගනින් එතකොට පුළුවන් උඹේ සොහොන්කොත බැද ගන්න ඕන ගන්න ගල් ටික ගෙන්න ගන්න හරි එහෙනම් උඹට උඩු බෑන් ටිකක් ගෙන්න ගනින් කො ඉවරයිනේ කතා උමුණ මගුලක්ද මේක ඇවුන්නේ ඔය බොරු කියන්නේ ඇවුනනේ අඹුව පල්ල ඇහුන්නේ බොරු බොරු ඇහුනා ඇහුනා නිකන් බොරුවට අඹුව පල්ල කියලා දිවුරන්න එපා ඒක අඹුවට හොඳ නෑ 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 මම අඹුව පල්ල කියලා දිවුරුවේ බොගේ අඹුව පල්ල කියන එකයි මට අඹුව නෑනේ මට ඉන්නේ දේවියෝනේ හරි හරි ඕන කේම්මලා දැන් එහෙනම් ඔබතුමාට ඕන බෑන්ඩ් එක ගෙන්න ගන්නකෝ ඉවරයිනේ අවසර සුරන් නරේන්ද්‍රයන්නනි මොකද බා මේ ආවල් කාර්යයකට පිටින් බෑන් චුන් කාර්යය ගෙන්නන්නේ සංගීත ඔස්තාක් කෙනේ මාලිකාවින් දැති නෑ පිටින් බෑන් චූන් කාර්යෝ ගෙනාවට උඹත් සභාව මැද ඉන්න ඕනේ දාට අම්මපා ඒ කියන්නේ මම දෙතකොට සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ඒ අධ්‍යක්ෂණක එහෙම අල්ලෝ නෑ වෝ ඉන්න ඕනේ පිටින් එන බෑන් චූන් කාර්යින්ට තේ අල්ලන්නේ මොකෝ අපි දන්නේ නෑනේ ඔය සංගීත කාර්යෝ කනබන විදිය ඒව දන්නේ උඹලානේ හප්පයි ඊට වඩා හොඳයි පෙල්ල ගලක් ගැට ගාගෙන ගඟේ මේ එහෙම පනින්න ඕනේ නම් මේ බාල් නැටුමට පස්සේ පැනහන් මොකද අපිට මෙහෙ බාල් නැටන්නයි මලදෙවල් වල කතා පවත්තන්නයි දෙකක් බෑ තේරුණාද අනේ අපයි දැන් ඉතින් තේ අල්ලලා කො මේ කොහෙවත් යන තප්පු ගන්න උන්ට මං වගේ සංගීත ඔස්තාත් කෙනෙක් ඈ ඉතින් එහෙමනම් ගාන්ධර්වයෝ උඹේ ඔය යකෙකුටවත් තේරෙන්නේ නැති මරගාතේ රාග වීදි ගන්න නැතුව කෙල්ලෙකුට කොල්ලෙකුට අහනකොට නැට වෙන නැල වෙන සංගීතයක් කරහන්කෝ උඹ හැම වාද නේම කරන්නේ හරියට ජාතික ශෝක දිනයකට වයලින් ගහනවා වගේ ඉන්නේ මේ සුරන් නරේන්ද්‍රයනේ නී ඈ දැන් ඔය සමියම් බාල නේ මං කිව්වේ ඔය උතුම් බාල නැතුම නටන්නේ කුමක් අරඹයාද කියන ප්‍රශ්නේ එනව නේද යකඩෝ මාලිගාවේ බාලක් නටන්න තේතුවක් කොහෙද ඈ හරි එහෙනම් අපි ගමු මගේ විවාහ සංවත්සරය නිමිති කරගෙන කියලා මොකටද බල හිනා වෙන්නේ ඔබතුමාට විකාරද ඔබතුමාගේ මොන විවාහ සංවත්සරද එහෙනම් ඔබතුමාගේ අන්ලිමිටඩ් තප්පුරේ ඉන්න නෑම්බියෝ ටික නෑම්බියෝ ටික ගියා අන්නයි උන් ටික කැන්දන් ආපු දින ටික බැලුවොත් මාසකට විවාහ සංවත්සර 50 පණි අම්මා
අරි 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 අපි එහෙනම් මෙහෙම කරමුකෝ හා කියන්නකෝ මගේ unlimited තප්පුරේ ඉන්න දිය කිඳුරියෝ ටික ඔක්කොම වෙනුවෙන් එකපාර විවාහ සංවත්සරයක් පවත්වමු අනේ කොණ්ඩ ගුටි කිරියක් බලා ගන්න පුළුවන් බාල් නැතුවක් අම්මපා ඇයි මොකද සුරන් නරේන්ද්‍රයන්නි සුරන් නරේන්ද්‍රයන්නි ඔය අම්මන්ඩිලා ටික එකට එක නැහැ මෙහෙම වැඩක් කළොත් එක්කෙනාට එක්කෙනා කැපි පෙනෙන්න හදලා මහා විනාශයක් වෙනවා ඊටාට ඔව් ඒ කොහොමද එහෙම වෙන්නේ ඇයි ඔය ගල්ලිබ්බියෝ සභාව මැද කියවන්න ගනි මමයි චාරිත්‍රේට නරේන්ද්‍රයත් එක්ක පතිගුලේට ආවේ මමයි නරේන්ද්‍රයත් නියම විදියට බැඳලා ආවේ අරක මේක ගියාගෙන ඔව් එයාම කියන්නේ කොහොමද එහෙම කිසි කෙනෙක් චාරිත්‍රේට මාව බැඳලා ආවේ නැහනේ ඒක තමයි කියන්නේ ඉතින් චාරිත්‍රේට පතිගුලේට ආවේ අගබිසව විතරනේ ටිකාර් ඒකි තමයි සෑහෙත්තම කලින් හොරෙන් පැනලා ආයේ මිනිහට පොල්ල තියලා ඈ අම්මපා ගියා සුරන් නරේන්ද්‍රයන්නි සුරන් නරේන්ද්‍රයන්නි ආ මේ ආයරේ එක ගිනිවි චුම්බරය අයියෝ ආ අපේ පුරෝහිතයා මාලිගාවේ වතුර ටැංකිය නැගලා ආන් උපවාස කරනවා ඒ අහවල් කැකිරි ගෙඩියකටද බොල ඒකට මාලිගාවේ වරප්‍රසාද වැඩිලුද නැත්තම් පඩි වැඩිලුද ඒව නැත්තම් ඒකට අපේට සම්තිං ගැහිලි කැපිලි වැඩිලුද ඈ අනේ ඒක නම් උඩ ඉන්න දෙයියා තමයි දන්නේ ඕ එහෙනම් ඉතින් ඌගෙන දෙයියෝ බලා ගන්න නැත මම මොකටද කරදර වෙන්නේ ඈ ඌ නැගලා ඉන්නෙත් උඩ දෙයියෝ ඉන්නෙත් උඩ අපෝ එහෙම කියලා හරියට වේ මොකෝ බල හරියන්නේ නැත්තේ ඈ මං ඕකව බලන්න බිම ඉඳන් උඩ නගිනවට වඩා උඩ ඉන්න දෙයියන්ට එක ගැන බැලුවේ හැගින ලේසියෙන්ම අපේ අක්කෝ ආන් ඒක වතුර ටැංකියෙන් පැනලා මැරෙනවලු අම්මපා එහෙමයි අනේ අම්මේ ඕන සෑහෙන කාලෙකින් මගේ කනේ මීපැණි වක් කරන්න හේ ප්‍රීතිමත් ආරංචියක් කර වැටුණා ෂා ගාන්දර කුකුළු ඈ ආන් ඒ වගේ සැනසිලි දායක ආරංචිම ගෙනෙන්කෝ හැමදාම මෝනින් පාන්දරට මට ඕ බලල්ලකෝ ඉතින් මිනිහේ කුපවාස කරලා උඩකින් පැනලා මැරෙන්න යනවා කියන එක ප්‍රීතිදායක ආරංචියක්ද ඕන් දැත්තා ඈ අනික ඔය පුරෝහිත මිනිහෙක්ද බං ඒක මිනිස් රූපයක් විතරක් තියෙන තිරසනෙක් අමු ගෙවලෙක් ගස් ගහලෙක් රයිස් පාරුවෙක් ඒක වගේ උන් ඉන්නවට වඩා හොඳයි වතුර ටැංකියකින් හරි පැනලා චැප්ටර් ක්ලෝස් කරලා කඩේ වහන එක ඇයි සොරන් නරේන්ද්‍රයන්නි ඔහොම කියන්නේ පුරෝහිත කියන්නේ ජීවිතයක් නේ ඔන් ජීවිතයක් නෙමේ එක කර්මයක් මාවම කන්නාපු නියන් කපුටෙක් ඕක කොමෙන් හරි පොඩි කසුකුසුවක් නම් යන පුරෝහිත වතුර ටැංකියෙන් නැගලා තියෙන්නේ ඔබතුමා නිසාලුවන් මන් නිසා එහෙමයි ඈ ඔබතුමාගේ unlimited තප්පුරේ වව් ඝන පූර්ණේ 150 අඩු කරන්න කියලාලු උපවාසයෝන් ඈ ඒකට මොකද්ද තියෙන දෙවිල්ල මගේ දේවින්නාන්සලාගෙන දේවින්නාන්සලා ඉච්ඡර ප්‍රමාණය ප්‍රාන්ති ආර්ථිකයට බර වැඩි කියලාලු පුරෝහිතය මැරෙන්න තනන්නේ ඕන් ඒකට ඒක මැරිලා හරියන්නේ නැහැ මමේ පෑ මැරෙන්න එහෙනම් මේ ඔබතුමාගේ කල්පනාව පුරෝහිතයට වතුර ටැංකියෙන් බැලලා මැරෙන්න හරින්නේ වව් වව් පණින්න ගියාන් ඒක වතුර ටැංකියෙන් පැනලා බෙල්ල කඩාගත්ත කියන කනට මිහිරි පුවත ඉක්මනට මට අරන් වරින් ඉක්මනට ජී 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 ගතයි 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 කුජීතයි කුජීතයි ෂිට් මං සේරම අහගෙන හිටියේ සිංහාසනේ යටට වෙලා අම්මපා මමත් බෝ ඔතන යටට වෙලා ඉන්න බව දැනගෙන තමයි ගීවේ කොහොමයි මං සිංහාසනේ යට ඉන්නවා කියලා දැනගත්තේ 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 මගේ නහයට පොළොංගඳ ආවා දැනගත්තේ ඔන්න බලාපන් කුකුලෝ ඈ පුරෝහිත වෙච්චි මට තියෙන තැන ඒකනේ තව ඉතින් උඹලා ගැන කියනුම කවරේද ඈ යකඩ මල්ලට ගුල්ලු ගහපු කොට හාල් මල්ල නොබලම මුසික්ක කරපිය කිව්වලෝ ඔලාලා දෙන්න පැලෑන් කොරාලා මට ගේමක් දෙන්න හදන විත්තිය මට නොතේරෙන්න මං බබෙද්ද හා නෑ මං බැලුවේ බැරි වෙලාවත් හරි මං ඒ වගේ උපවාසයක් කරන්ද වතුර ටැංකියට නැග්ගන ඒත් ඉතින් ඔච්චරයිනි අනේ නයෝ නෑ බොල පුරෝහිතයෝ ආන් අර විත්තිය අයිනට වෙන්න හේතු කළා තියෙන දිලිසෙන රිදී මල් පෝච්චියට වැටිලා තිබ්බා බෝ සිංහාසනේ යට ඉන්න ඡායාව කොට පුළුවන්ද බම් මගේ කනින් රින් ගන්න මම නරන් සුරේන්ද්‍රයන සුරන් නරේන්ද්‍රයා මීට පස්සේ නම් වතුර ටැංකියට නැගිලාමයි පණිවිඩය එවන්නේ
මෙයෝ එතකොට ඉවරයිනේ වතුර ටැංකියට නැග් ගැහැටිම පණිවිඩේ වන්ට එපා හ්ම් බා වතුර ටැංකියෙන් දෙරි ගහලා වැඩේ ඉවර වුණාට පස්සේ පණිවිඩේ වහන් ඒ ඇති ෂිට් ඔන්න අපිට දින තැන අනේ බං පුරෝහිත සාමාන්‍ය ප්‍රාන්ත වැසියෙක් දවසට තුන් වේල කද්දි බෝ අට වේල කනවා මිනිස්සු තනි පඩියෙන් අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්නකොට බෝ පඩිය බැංකුවේ ඩිපොසිට් කරනවා ඒ අතර මාසෙකට සැරයක් දෙසරයක් හොඳ කුට්ටියක් දෙකක් කපනවා කොමිෂමක් දෙකක් ගහලා සුවිස්තර ලන්ත බැංකුවට යවනවා මස් ටික මාළු ටික බාබත් ටික පීකුදු ටික බකුදිලාස් ටික ගෙදරටම එනවා ඒ හෙව් එකේ බෝ නෙමේ බොල වතුර ටැංකියක් උඩ නැගලා මැරෙන්න හදන්න ඕනේ ප්‍රාන්ත වැසියෝයි මැරෙන්න හදන්න ඕනේ නෑ ඉතින් මං උපවාස කළොත් කරන්නේ මගේ ස්වකීය සුඛ විහරණය සඳහා නෙමෙයිනේ මේ ප්‍රාන්තයේ හුදි ජනයා වෙනුවෙන්නේ අහිංසක දුප්පත් මේ පුරෝහිත බොට මේ ප්‍රාන්තයේ හුදි ජනයා ගැන ඔය තරම් කැක්කුම රුදාවක් තියෙයිනම් ප්‍රසිද්ධිය අදම වතුර ටැංකිය උඩ නැගලා චුතවයකෝ ඊට වඩා සැනසුමක් කොහෙන්ද ජනතාවට තවත් අදම බලහ අදම බලහ අද මට සනීපනේ පස්සේ බලමුකෝ හෙම්බිතා වේනේ මං උඹට කිව්වනේ පුරෝ උඹේ මේ ගොම් ප්ලෑන චොර කියලා නෑ මං පුරෝහිත පුරෝහිත එහෙමයි බොට ඕන කරලා තිබ්බේ කුකුලා මට ඇවිත් පණිවිඩේ කියනකොට මම මෙතන සලුව බෙල්ල ගාවට උස්සගෙන හනේ වගේ පුරෝ බෑපම් මල්ලියේ වතුර ටැංකියෙන් කියාගෙන දුවගෙන එයි කියලාද ඒවා සුම්මා නෑ මේකයි මං බැලුවේ මොකයිද උංගද දවසකින් ඉතින් පොඩි ආතල් එකක් ගන්න බැරි වෙච්ච එකේ දන්නද පොඩි චූන් එකකටත් එක්ක පොඩි නිකන් දන්නේ දන්නේයි මොකද්ද පොඩි නිකන් මාව ගොනාට අඳලා ආතල් ගන්නද නෑ නෑ ඔබතුමාව ගොනාට අඳන්නේ නෙමෙයි ඔබතුමාව ආයේ මොකට ගොනාට අඳන්නේද ඔබතුමා කොහොමත් නිකන් නිකනොත් එහෙමනේ ඒකයි මොකක් නෑ 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 මං කිව්වේ දැන් ඔන්න උදාහරණයක් ඇටියට ගත්තොත් හොඳ අන් කියන කේප්ප ගොනෙක් ඉන්නවා කියමුකෝ කරත්te බඳින්න පුළුවන් ඈ ඉතින් ඉතින් ඌව නැවත ගොනාට අඳන්න ඕනේ නෑනේ ඌ කොහොමත් කේප්ප ගොනානේ මට දැනුනේ ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ Taman කවුද කියලා Taman දන්නේ ඒක තේරෙන්නේ අන්න එතනේ මෙතන කේස් එක නෑ මට තේරෙනවා මම කොහොමත් කරත්te අයිතිකාරයනේ මම කල්පනා කළේ දැන් බොලාල දෙන්නගෙන් කවුද කේප්ප ගොනා කියලා ඉතින් ඔන්න බලංගු මේ සුරන්න රේන්ද්‍රයානනි ආ ඇත්ත වශයෙන්ම කියනවා නම් ආ මෙතන මෙන්න මේකයි උනේ ඔ කොතන කොයිකද උනේ ගිහල්ලා මටයි පුරෝහිතටයි ඕන උනා ඔබතුමා හදිසි අවස්ථාවක කටයුතු කරන්නේ කොහොමයි කියලා නිකන් හොයලා බලන්න දැන් හොයාගත්තනේ නේද බලා දෙන්න ඇත්තටම මාරාන්තික උපවාසයක් ආරම්භ කළා මම ක්‍රියා කරන්නේ ඕන් ඔයගේ හීතල ගණන් ක්‍රමයට තමයි කියලා මතක තියාගනින්න දැන් ඊර්තින් ගත්තල අපි මේ පෝස්ට් වල ඉන්නේ කිසි තේරුමක් නැහෙනේ නේද කුකුලෝ සාතික ඇත්ත දැන් උඹට කුකුලා අන්නේක ගියංගෝ මොකද්ද නෑ මට මොකක් හරි පැටලුණා ඉතින් උඹ කොහොම කුකුලනේ ඒකයි මම්මි උඩම්බි මම බලන්න නැතුව බෝ කා එක්කද කතා කරන්නේ බෝ එක්කනේ නේ එම කිව්වත් ඉතින් ඔබ තුමාට මලපණි නේද මට කොහොමත් මලපැන්න ගමම්මයි තියෙන්නේ ඒක ආය අමුතෙන් පණින්න දෙයක් නැ ඒ කියන්නේ හොදලා අරින්න විතරයි ඉතුරු වෙලා ඇත්තේ ඔන් බොලා මේක දැනගනින්න මම දන්නවා පොල් පැලේ හැරෙන කොට ගොනාව කන්නයි හදන්නේ කියලා හරියටම කිව්වා ඇවුනේ නෑ මං කිව්වේ අර උපහැරෙන මරු කියලා ඒකයි කිව්වේ මොකද්ද අර පොල් පැලේ ගොනාව කන උපහැරෙන කොහෙද ගොන පොල් පැලේ ගොනාව කන්නේ ඒක තමයි ගොන සෝරි පොල් පැලිය මාත් කියන්නේ සුරෙන්නරේන්ද්‍රයන්නේ මොකද කවුද මේ ඇවිල්ලා අර අංක 54 දේවි 54 මිකානේ ආ 54 මිකා 54 දේවිය අන්න හරි හරි ඉතින් මොකෝ බබෝ පොලි මේ අන්න අන්ලිමිටඩ් තප්පුරේ එකම විලම්භීතයයි ඈ තප්පුරේ එක විලම්භීතයයි වෙන්න බෑනේ මගේ අන්ලිමිටඩ් තප්පුරේ එක විලම්භීතයක් නෙමෙයිනේ මං හිතන් උන්නේ ඉන්න තරමක් ඔක්කොම විලම්භීත කියලානේ ඇටි හන්දන් ඒක තේරුණා මොකද්ද කුකුල ඔබ කේ කරගෑවේ නෑ මේ දෙවරක් දෙක පහයි කිව්වම් ඉතින් 54 මිකා මොකද්ද කියාගෙන ආවේ අම්මේ අන්න ඔබතුමාගේ අංක 26 කුලප්පා දේවි කුලප්පු වෙලා පහල උඩ නැගලා පණින්න හදනවා අගබිසව තනතුරු ඉල්ලලා ඇත්තමයි ඈ කුලප්පා දේවි අගබිසව තනතුරු ඉල්ලනවා දැම්මකෝ කි
කියන්නේ ඔබතුමා? දැන් බඩේ දෙවිල ඇල්ලුවනේ ඈ? අනේ යමල්ලා ඉක්මනට මගේ පෙම්බර අංක 28 දරන කුලප්පා දේවි වහලෙන් පැනලා මලොත් මම ඉඳලා මොටද යමව් මගේ පන බේරගන්න කියලා මම කියයි කියලා බොලා හිතන් ඉන්නව නේද? ඒගනාවික්ක ඈ පිප්ටි මොමිකා නරේන්ද්‍රයන්නි මීට පස්සේ ඔය වගේ පණිවිඩයක් අරන් එනකොට වහලෙන් පැනලා බඩු පැකට් තුනා කියන පණිවිඩය විතරක් මට අරන් එන්න මතක තියාගන්නවා හොඳයි. ඕකේ. ඒ කියන්නේ අපි උපවාස කළා තච්චරයි. ආව්. මේ මාලිගාවේ තුල උපවාස බෑ. පුරෝහිත බබලන් ඉන්නේ කියා දීහංග මේ 50 පෝමිකා දේවිට මේ උපවාස කළාම වෙන දේ. ඔව් ඇත්ත වශයෙන්ම කියනවනම් නංගියේ. දේවිය ගිහා. දේවිය නංගියේ. සෝරි නංගියේ. සෝරි දේවිය ඇත්ත වශයෙන්ම කියනවනම් රත්තරනේ. නෑ නෑ ඉන්නකෝ කියනකන් දේවින්නාංශ මේ ගහන්නකෝ. මේ උපවාස කරනවට වඩා හොඳයි. තොට ළඟ පොලේ කෑලි ගන්නට කේලම් හගිස්සෝන අම්මපා. දැන් ඉතුරුනේ කුලප්පා දේවිට මොනෝ වෙයිද? දැන් කුලප්පා වහලනේ ඉන්නවා කිව්වේ. පුරෝහිත. එමයි. හොඳට වේලිච්ච මිරිස් කරල් ටිකක් ගිනියගුරු කබලකට දාලා වාලේ යටින් දුන් අල්ලහන් උළු හරහා උඩට යන්න. ඔය කියන උපවාසෙද මක් වෙයිද බලන්න. ඒ උනාට සුගන් නරේන්ද්‍රයන්නේ නී. බැරි වෙලාවත් කුලප්පා ඒකි මේ. දේවි ගිහා. කුලප්පා දේවි බැරි වෙලාවත් පැනලා මලොත් කාරිය. ඒක නරක පූර්වාදර්ශයක් වෙයි නේද? නෑ ඒක හොඳ දෙයක්. අපි මේගොල්ලන්ට සුරතැප විඳින්න මෙහෙ ගේනවා වගේ ආපහු යවන්න ක්‍රමවේදයක් හදලා නැහනේ. ඉතින් ඔය විදියට මාසෙකට එකෙක් දෙන්නෙක් වහලෙන් හරි පැනලා අඩු වෙනවා නම් ඒකෙත් අවුලක් නැහැ. එහෙම ඉතින් පණියේ. අයි බොල දැන් මම හදිස්සියේ මලොත් කාරිය. මගේ ගිනි ගන්නා චිතකේ තියෙන තොහනට පණින්න නේද මේ කට්ටිය සැදී පැහැදී ඉන්නේ මේ දේවින් ආන්දලා. ඈ පණී ගින්නටම. බල. හරි අම්මේ. ඈ මුන්ටික පණි මගේ ගාවට. මොකද මන්නේ ඔබතුමා මලොත් ඊළඟ නරේන්ද්‍රයා. නේ නිකන් හියුනේ ඒකයි. මේ ගාන්ධර්ව කුකුළු ඈ කන කිට්ටු කරාංක කන හා මොකේ ඕම් ප්‍රෝන් ෂි බොගේ ඕම් ශාන්ති ඕම් එක තමයි මට පෙන්නන්න බැරි. ඈ මෙන්න මෙහෙට කන කිට්ටු කරහං මොකේ ඕම් මේ අපි හැමදාම මේ විදියට තුරන් නරේන්ද්‍රයාට මුට්ටි අල්ලල්ල ඉඳලා හරියන්නේ නැදන්. දැන් මොකේ ඕම් කියන්නේ මුට්ටිය නැතුව හටි අල්ලන්නේ. අනේ බත්තන ගවයෝ මේ අහ මොකේ මට හැමදාම තුරන් නරයට පුරෝහිතකම් කරන්නත් බෑ. බොට හැමදාම ගාන්ධර්වකම් කරන්නත් බෑ. ඉතින් පොරෝ මං ගාන්ධර්වයා වුණාට කරන්නේ මාලිගාවේ මුළු තැංගේ ලුණු හොද කරන එකනේ. ඒකනේ නීතිම මේ කරුමේ. ඒක නම් ඇත්ත. උඹ ඔය සංගීතයක් කියලා මොකද්ද උලව්ව පීරි ගන්න පුරුදු වෙලා ඕක අහන් ඉඳීද සී බුද්ධියක් තියෙන කෙනෙක්. කන් ඇහෙන්නේ නැති කෙනෙක් නම් ඔන්නම් උපදිම විනාඩි පහක් ඕලන් ඉඳි මොකද්ද මේ සංගීතය කියලා බලන්න. හරියනේ. දැන් ඕක කියන්නේ බෝ කතා කරලා උනේ. අනේ නෑ කුකුල් තඩියෝ. ඈ මෙහෙට වර. අපි දෙන්න පැලන් කරලා කුමන්තරණය කරලා හුරන් නරියව බලෙන් පහ කරමුද? අපේ අප්පා ඔය ගල් ගුහක් කට වහගනින්. නැත්තම් පියාඹල එන බ්‍රේක් නැති ඇටමැස් සොරින් ගෙන් බුගේ කට ඇතුළට. අනේ අම්මා සුරන් නරේන්ද්‍රයට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ. හලේ හෙමින් කියකෝ. මේ දැනගත්තොත් කාර්ය සුරන් නරේන්ද්‍රය අපි දෙන්න පට්ට ගහලා වට්ටිවියයි බලුව සුරරන් දාන්ට. එහෙම වෙන්නේ වැඩේ ලීක් උනත් නී. අපි හැවහලා හීනියට ගේම දෙමු. එතකොට මම විසාච නරේන්ද්‍රය උඹ කුකුල් පුරෝහිත. අතෝමයි ඉතින් මට පුරෝහිතකම් කරන්න දැනෙන එකක් කෑවන් බොල. දැන් මම මෙතන මේ පුරෝහිතකම් කරන්නේ මෙලෝ හතර දැනගෙනද? නෑනේ බොල. පුරෝහිත පුරෝහිත මේ නසුරන් නේන්ද්‍රයන්නි මක්කොන්නවද බං උඹලා දෙන්න මේ සඳලු තලයට වෙලා. ඒ අවසර අපි දෙන්න මේ ඔබතුමාට විරුද්ධව. ඔබතුමාට විරුද්ධව නැගී සිටින සතුරු බලවේග හෙදි ගෑවිලා යන ගුරුකමක් කරන්න කිසේද කිය මේ සාගච්ඡා කියන්නේවා අම්මපා. කවුද බල මට විරුද්ධව නැගී සිටින සතුරු බලවේග? ඇයි සුරන් නේන්ද්‍රයන්නි
චන්ද්‍රයානනි අපි දෙන්න ඕ අපි දෙන්නට දැනගන්න ලැබුණා සතුරන් නැගීගෙන එන බව එයි මේ මාලිගාව තුල මාලිගාව තුල හොඳ විලාවට නෑ ඒකටත් එක්ක එළිය ඉන්න පුළුවන් නේ කුමන්ත්‍රණකාරී අධිරාජ්‍යවාදී පොල්පොට් බලවේගේ ඉන්න පුළුවන් නේ එහෙම ඉන්නවනම් ඒ ගැන සොයා බලන්න පුච්චල කමිටුවක් පත් කරන්න මායි කුකුලයි අකුණුව නෑ එපා ඒක මම බලා ගන්න උඹලා ඔය මාලිගාවේ මකුළු දැල් කඩන ව්‍යාපෘති එතනින් ගියාම අස්තගාලේ පවිත්‍රතා කටයුතු වගේ දේවල් කරහල්ලකෝ එතකොට නරේන්ද්‍රයානනි අග්‍ර පුරෝහිතයා හැටියට ප්‍රාන්ත ආරක්ෂාව පිළිබඳ සොයා බලන්න අයිතියක් නැද්ද කොලකන දලඹුවට දෙනවද බං කීරකොටුව පරිස්සම් කරන්න ඒක හරියට රෆින්ය වැඩපොළ ඇතුලේ ගිනි බෝල කාර්යයට බඩපිනුම් ගහන්න දුන්නා වගේ වැඩන්නේ ඔන්න බලහන්කො කුකුළු ඉතින් අපි මේ කන බත්ටටේට වන්දි ගවන්න ඕන නිසා මෙතන ප්‍රාන්ත ආරක්ෂාව ගැන මේ තරම් වද වෙනවා මේ තරම් වද වෙනවා මෙයාට නෑනේ ගානක්වත් කවුද මෙයාට කිව්වේ මෙයාට නෙමෙයි කිව්වේ ඔබතුමාට මේ බොලා මගෙන් බත්ටටයක් කනකොට භාණ්ඩාගාරේ හාල් ලොරියකට විතර ගේම දෙනවනේ මම නෙමෙයි පුරෝහිතයා තමා කිව්වේ අපි ඔබතුමාට විරුද්ධව කුමන්ත්‍රණයක් කරන්න එන උන්ව අල්ලලා ඔබ තුමාට බාර දෙමු කියලා. පුරායි රොක කතාගෙන ඉතින්. එහෙමයි. බාද නොකර. කුකුල උඹ කියන්න ආපු දේ දිගටම කියාගෙන බලයන්. එහෙමයි. ඔන්න සුරන් නරේන්ද්‍ර යන්නනි. පුරෝහිතයා මන පැත්තකට අඬ ගහලා කිව්වා. කුකුල අපි දෙන්න එකතු වෙලා සුරන් නරේ. ඔජුහරි. වගේ වඩා මාළු යවුතුනේ. අම්මයි වන්න බැරියෝ. මම මැරෙන්නේ නෑ. මේ හිටියඩිය පුරෝහිතයට උනේ අප්පා එන දුර්ගන්ධේ ආවම් පුරෝහිත මට තරහ නැතුව කියපන් ඔය එක පාරටම ඇඳන් ඉන්න වස්ත්‍රවල බඩදිය බාව ගන්න පුළුවන් තරමේ උපක්‍රමේ මොකද්ද කියලා ඒකට මුකුත් අමුතු ක්‍රමයක් ඕනේ නෑ නරේන්ද්‍ර යන්නනි ඔය බයවිච්ච බයවිල්ලටයි පොරොප්පේ ගැලවුනේ ඕන්නේ ආවම් පුරෝහිත අවසර ඒ දැන් ඩිංගකට කලියෙන් බෝ කතිකා කරන්නට යෙදුණු මට විරුද්ධ මහා කුමන්ත්‍රණයේද ඒ වත්ති නැතුවම රිලීස් වෙලා එළියට ආවේ මේ ගාන්ධර්ව සුනගය තමයි මට ඔය විස බීජ ඔළුවට දැම්මේ සුරන් නරේන්ද්‍ර යන්නනි මම බෑවේ කිව්වා අම්මපා අනේ අම්මා මෝ කියන බරු මං නම් කිව්වේ නෑ ඕන් ඔය මෝ දැන් කිව්ව වචනේ මේ මොකටම වෙනස් කරන්නේ පාවා දෙන්න මේකල වගේ උන් කියා ගන්න වටින්නේ නෑ සුරන් නරේන්ද්‍ර යන්නනි අම්මපා ජීවිතේ තියෙනකන් දඟකට දාන්න ඕන දඟකොල්ලම මැරෙන්න ඇයි අම්මා හරි දැන් ගිහින් අර මාලිගාවේ පොල්ලතු පොගෝන ගල්වලට බැහැලා බෝ දොහන වෙලා වරෙන් මෙතන ගඳ ගස්සන්න නැතුව ඒකද කවුද ඉතිවිම වෙන්නේ කියලා අයියලා බෑ ගාන්ධර කුකුලෝ සුරන් නරේන්ද්‍ර යන්නනි ඔබ ගොයත් දැන් බඹබඩ හිටින් ඒ මොකදද? එනම් මාත් ඉන්නේ ඇයි අප්පා? කොට යන්නයි කිව්වේ මෙතනින්. නෑ මට මොකුත් කියවුන්නේ. එතකොට කුකුලා ඉන්නවා. එනම් මාත් ඉන්නවා. එනම් බොලාලා දෙන්නම හිටු. මම යනවා. අපි මෙතන කරගෙන ඉන්නම්. බෝ යමකොත් තැම්බිලා යනහක. නෑ මට මොකුත් කියවුන්නේ. මං එහෙම හිතුවා විතරයි. හිතපු එක. ඇහුණද? දන්නේ නෑ. නෑ ඒකයි. දුන්න කිව්වේ දෙන්නම මෙතනින්. කුකුලා ලහම් බලන් ඉන්නේ මීට 100ද 200ද ඈ කම්පයි ඈ බොල කුකුල් සුනකියෝ ඈ බොයි මාව පාවා දුන්නේ සරණලියෝ ඈ මේ මට බොරු කියලා පුරුදු නෑ නේ උන් දැන් ඉතින් අර සුරන් නැරිය දැනගත්තනි අපි කුමන්ත්‍රණේ කරපු බව කවුද අපි නෙමෙයි ඔබ ඉතින් බොල ගොන් කවදියෝ මං නරේන්ද්‍රය වෙලා බොට අග්‍ර පුරෝහිතකම දෙන්නේ පැලෑන්කොලේ මේ අනේ මට නම් එපා ඔය පුරෝහිත අම්තට්ටුව මට මේ උරුපුරුදු වීණාව හොඳාවෝ ටොක් විතර පවට පින් දෙන්න පුළුවනේ ඔබ දැනගම් මං කවදාරි මේ ගිනිගම් ප්‍රාන්තේ පිසාච නරේන්ද්‍රය වුණදාට බොගේ ඔය වීණා ලැබු ගැටිය දෙකට පළලා ඉඟුරු හිටවන දැනලා බෝ මොනවටද කැමති කී කවුලම මං කැමති කවුරු හරි මගේ රාගධාරී සංගීතයට අත හිත දෙන මට සංගීතා
කොට ඈ ඇයි මොනව කරන්නද බොයේ කියලා කළා වෙනවල් එකට මට ඕනේ සංගීතෙන් තුල්ලොක් දිරන්න මේ ආත්මෙට හරියන්නේ කොට සංගීත ආශ්‍රමයක් හදලා දෙනවට වඩා හොඳයි ඒ සල්ලි වලින් බොබ්මාලේ ගෙන්නලා මෙහෙ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට කොණ්ඩේ වවන්නයි තයිලෝක විජේපත්‍ර වවන්නයි නාන්නේ තු ඉන්නේ කෝසල කරනවා හා ඒක දෙනකන් බොලාලා දෙන්න ආයේ මෙතන පටන් ගත්තද කුමන්ත්‍රණය කරන්න හටපටකග නේ නේ නරේන්ද්‍රයන්නේ අපි මේ සැරේ කතා උනේ අපේ ප්‍රාන්තේ අපේ ප්‍රාන්තේ නෙමෙයි මගේ ප්‍රාන්තේ කිව් මගේ ප්‍රාන්තේ අන්නාදි මගේ ප්‍රාන්තේ හරිදරි බොගේ නෙමෙයි මගේ ඒක තමයි බොගේ නෙමෙයි මගේ නේ නේ ඔබතුමාගේ ප්‍රාන්තේ සංවර්ධනය ගැන අපි කතා උනේ නේද සංවර්ධනේ කොහොමද කතා කරන්නේ සංවර්ධනය මේකේ ඒක තමයි අපි කතා උනේ කොහොමද මේක සංවර්ධනය කරන්න කියලා එහෙම කරන්න නම් ඉතින් උඹලා වගේ හොරකම් කරන උන් පන්නන්න ඕනේ හේත්තම කලින් මොකද්ද හරි සංවර්ධනය කරන්න ඕනේ නම් ඉතින් උඹලා වගේ හොරකම් කරන උන් පන්නන්න ඕනේ හේත්තම කලින් නේද හරි බොලා මම කිව්වේ බොලා වගේ අය ගැන බොලා තමයි වින කරන්නේ මේ ප්‍රාන්තෙට ඉතින් ඒක තමයි මාත් කියන්නේ මොකද්ද බොලා වගේ අය තමයි වින කරන්නේ මේ ප්‍රාන්තෙට බොලාට කතාපන් ඔන්න මේ වෝ වෝ මට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ මේ බලයට තියෙන කෑදරකමටනේ හිටින් මම උඹට මේ කටු ඔටුන්න ඔළුවේ තියලා ප්‍රාන්ත පාලනය දෙනව දවසකට ඔව් අනේ වඳින්නම් එපා එපෝ මගේ අම්මෝ එපා මොකද බල එපා කියන්නේ බෝ දැන් දනිබනි ගහන්න ඒකටනේ දවසක් කොල්ල බලපන් දවසක් එපා කිව්වේ දවසකට එපා මට දිනව නම් දිගටම දීහන් නැත්තම් එපා මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඔ